ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී සුවිශේෂීම සතිය තමයි එළඹෙන්නේ. මොකද අපි කියනවා පාර්ලිමේන්තු තමයි රටක මූල්‍ය පාලනයේ උත්තරීතර ආයතනය කියලා. හැබැයි අපි 16 වතාවක් IMF එක සමග එකඟතාව ඇති කරගත්තා, ණය මුදල් ගත්තා. රටක ඉතාමත් සුවිශේෂී ආර්ථිකමය තීන්දුවක් ඒක. හැබැයි එක වතාවකවත් සමහර වතාවල පාර්ලිමේන්තු දන්නේ නැහැ ජාත්‍යන්තර මූල්‍ය ආරමුණුද සමග ඇති කරගත්ත එකඟතාවයන් පිළිබඳ. සමහර අවස්ථාවල පමණක් අපි විවාද කරා. හැබැයි කොයි අවස්ථාවකවත් පාර්ලිමේන්තුවේ ඡන්දකින් IMF එකඟතාවයන් පිළිබඳ බහුතර ඡන්දයෙන් තීරණ කිරීමක් සිද්ධ වුණේ නැහැ. ඇති බලකොට මේ වතාවේ පාර්ලිමේන්තුවේ මූල්‍ය අයිතිය පිළිබඳ වූ අධිකාරී උත්තරීතර භාවය නියම විදිහටම ආරක්ෂා කරලා තියෙනවා. 17 වෙනි වතාවේ IMF එකඟතාවය අපි දින 3ක් මීට පෙර විවාද කරා. දැන් ඉදිරි සතියේ 26 වෙනිදා සහ 27 වෙනිදා දවස් පුරාම මම දන්නා පරිදි විවාද කරලා පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දෙන් ජාත්‍යන්තර මූල්‍ය ආරමුදලේ එකඟතාවයන් පිළිබඳ අනුමැතිය ලබා ගැනීමක් සිද්ධ වෙනවා. මේක මම දකින්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු අයිතිය මූල්‍ය පාලනය පිළිබඳ රටක සුවිශේෂී පාර්ලිමේන්තු බලය නිසි පරිදිම අර්ථ ගන්නන සුවිශේෂී අවස්ථාවක් තමයි මේ ලබන සතියේ 26 සහ 27 වෙනිදා ලැබෙන්නේ. පැහැදිලිව මේ අපි ඉන්න තැන ඉඳලා මේ ආර්ථික ආගාධයෙන් අපිට ඉදිරියට යන්න තියෙන එකම මාර්ගය මම දන්නා විදිහට නම් IMF ආයතනය සමග එකඟතාවය ඇති කරගෙන ඉදිරියට යන එක. ඉතින් මම විශ්වාස කරනවා පාර්ලිමේන්තුවේ ඉන්නත් මේවා ගැන දන්න කියන අය. ඒ වගේම මේ දේශපාලන ඇහැන් ගැළවිලා ඊට වඩා පුළුල්ව රටේ ජාතික අවශ්‍යතාවය තේරුම් ගන්න පුළුවන් උදවිය ඉන්නවා. ඒ නිසා හැම දිනකටම හොඳ අභියෝගයක් තියෙනවා. පටු දේශපාලනයේද ශ්‍රී ලංකාවේ අනාගතයද කියන එක තීරණය කරන්න ලබන 26 සහ 27 වෙනිදා හවස වෙනකම්.